අපි සැකැස්ම ගැන කතා කරොත් පැහැදිලි කරන්න අපිට මේ එක් එක් මහල්වල මේ මේ ක්‍රියාකාරකම් වලට යන්න පුළුවන් කියලා අපිට පැහැදිලි කරන්න. අපේ දැන්ට තියෙන කලදු අපි දැන්ට ස්ට්‍රක්චර් කරලා තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක. ඒ කියන්නේ ගෙස්ට් ඇතුළට ආවට පස්සේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තියෙනවා රෙස්ටෝරන්ට්ස්. ඒ කියන්නේ පොඩ්ඩ එක්ස්ක්ලූසිව් වගේ රෙස්ටෝරන්ට්ස් තියෙනවා. අවුට්ඩෝ ඒ කියන්නේ ඒකේ තියෙනවා ෆුඩ් ට්‍රක්ස්, කාර්ස්, අයිස්ක්‍රීම් ගන්න පුළුවන් අර ඒ වගේ පොඩ්ඩක් මේ මේ රීසනබල් සරල ගණන් වලින් තියෙන ඒරියා එකක් වෙනම තියෙනවා. ඊට පස්සේ පළවෙනි තට්ටුව ඉනෝවේෂන් සෙන්ටර්. තනිකර IT segment එකට තමයි අපි ફોકસ කරලා තියෙන්නේ. එතකොට 90s cinema ඒ වගේ තමයි ඒවා තමයි තියෙන්නේ පළවෙනි තට්ටුවේ. දෙවෙනි තට්ටුවේ office spaces අපි plan කරලා තියෙනවා. So corporate functions ඒවට offices වලට ඇවිල්ලා rent කරලා අපෙන් ඉඩක් අරගෙන ඒගොල්ලන්ට අපිත් එක්ක join වෙලා වැඩ කරන්න පුළුවන්. තුන්වෙනි තට්ටුව තියෙන්නේ තනිකර leisure. ඔක්කොම entertainment, outdoor matches ඒව ඔක්කොම පෙන්නන්නේ අපි තුන්වෙනි තට්ටුවේ. So උඩට උඩට යන්න යන්න restaurants, banquets ඒව ඔක්කොම තියෙන්නේ උඩට යනකොට නෙළුම් අපි කියන්නේ ටව හවුස් එක කියලා. ඒක තමයි තියෙන්නේ. බිම්සර දැන් අපිට පැහැදිලි මාස 3යි තවමත් මේ වැඩ කටයුතු ආරම්භ කළා. නමුත් මේ වෙද්දී ඔය කියන සැලැස්ම තුලින් කොච්චර සම්පූර්ණ කරගන්න පුළුවන් වෙලා තියෙනවද? මේ වෙද්දී ඔය කියන ක්‍රියාකාරකම් වල අත්දැකීම බලන්න යන අයට ලබා ගන්න පුළුවන්ද මේ වෙද්දී? ඇත්තටම අනිවාර්යෙන් පුළුවන්. දැනට අපි පොඩ පොඩ අපි ඩෙවලොප් වෙගෙන ඉස්සරහට යන ගමන් තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් පොඩි පොඩි ඇක්ටිවිටීස් ටිකක් අපි ඊළඟ මාසේ තව ඇක්ටිවිටීස් වැඩි වෙන්න පුළුවන්. අර ඒ වගේ තමයි අපි plan කරලා තියෙන්නේ. Phases වලට අධ්‍යයන කිහිපයකට අපි කඩලා තියෙන්නේ. සෝ සම්පූර්ණ ඔක්කොම මුළු ටව එකේ තියෙන සම්පූර්ණ අත්දැකීම ගන්න පුළුවන් දෙසැම්බර් මැද වගේ වෙනකොට ඔක්කොම ටික කම්ප්ලීට් වුණාට පස්සේ. ඒ කියන්නේ commercially. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.